ඒ සංවිධාන සමග සබත්තා පැවත්තු පුද්ගලයන් හා සංවිධානට එරෙහිව රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේද? ඔවුනට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීම සඳහා ලංකාවේ දැනට පවතින නීති ප්‍රමාණවත් නොවන බව අප්‍රේල් 21 ප්‍රහාරයට පෙර අගමැතිවරයා හා ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුව හමුවේ හෝ ජනතාව හමුවේ ප්‍රකාශ කර තිබේද? 1979 වර්ෂයේදී අප ත්‍රස්තවාදී වැළැක්වීම පනත අඳුන්වා දුන්නා. නමුත් මෙය ශ්‍රී ලංකාවේ භූමිය තුල කරන වැරදි වලට පමණක් සීමා වුණා. අද යුද්ධය සම්ප්‍රදායික යුද්ධ භූමියෙන් එහාට ගොස් තිබෙනවා. ඒ වගේම ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දීමට ශ්‍රී ලංකාවේ නීති ප්‍රමාණවත් නොවන නිසා තමයි ප්‍රතිත්‍යස්ත පනත කෙටුම්පත් කරේ. මේ කාලය තුළ නොයෙකුත් හේතුන් නිසා මේ කාරණා බාධා සිදු වුණා. ස්වභාවික ආපදා වයසන වගේම 2018 ඔක්තෝබර් 26 වෙනිදා දේශපාලන කුමන්ත්‍රණ ආදී මේ හැමදේම විවිධාකාර බලපෑම් එල්ල කරා. අද විවිධ නීති විශාරදයන් සමහරය වැස්සකටවත් උසාවියට ගොඩ නොවුන් නීතිවරු ගෝලීය ත්‍රස්තවාදයේ වැළැක්වීමට ශ්‍රී ලංකාවේ පවතින නීති ප්‍රමාණවත් ඇතැයි පවත්වනවා. ඒ වගේම ප්‍රතිත්‍යස්ත පනත හරහා ගෝනි බිල්ලම් මව නැත් දෙගොල්ලම්ම කරන්නේ ගෝලීය ත්‍රස්තවාදයට උඩ ගෙඩි දීමක්. මම මේ යෝජිත ප්‍රතිත්‍යස්ත පනත කෙටුම්පත අදාළ වීම පිළිබඳ කියවෙන දෙවනි වගන්තියේ කොටසක් කියවන්නට කැමැති. 2.1 ශ්‍රී ලංකා ජනරාජ්‍යයේ දේශයේ තුල හෝ ඉන් පිටතදී මේ පනත යටතේ වරදක් සිදු කරන ලබන ශ්‍රී ලංකා යම් පුරවැසියෙක්. ඊළඟට ශ්‍රී ලංකාවේ ගුවන්තලයේ සිදු කරන ඒවා 3.1 ජනගහනය බිය ගැන්වීමේ අරමුණින් යුතුව යම් ක්‍රියාවක් සිදු කිරීම වැළැක්වීමට ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනත් යම් ආණ්ඩුවකට ජාත්‍යන්තර සංවිධානයක් සාවද්‍ය ලෙසෝ නීති විරෝධී ලෙස පෙළඹවීමේ අරමුණින් යුතුව එවැනි යම් ආණ්ඩුවක් කටයුතු කිරීම වැළැක්වීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකාව වෙනත් යම් ස්වෛරී රටක භෞමික අඛණ්ඩතාවය ස්වෛරීභාවයට හානි කිරීමේ අරමුණින් යුතුව යම් ක්‍රියාවක් සිදු කරන ලබන තැනැත්තෙකු ත්‍රස්තවාදී වර්ධයට වර්ධකරු වන්නේය. මම අහන්න කැමති මේක ත්‍රස්තවාදීද සහන පැකේජිය මොකද්ද කියලා. ප්‍රභාකරන්ට පස්සේ LTTE නායකයා වෙච්ච KP ලංකාවට ගෙනලා සියලු සැප සම්පත් දුන්න එකයි සහන පැකේජ. මෙතන තියෙන ප්‍රශ්නේ ජනගහනය බිය ගැන්වීමේ අරමුණ ඇතුල් කරන්න නැත්නම් පැනලා යන්න දෙනවද? නැත්නම් භෞමික අඛණ්ඩතාවයට හානියක් කරන මේවා අපි ඇතුල් කරනවද නැද්ද? එච්චර යහන්නේ. රටේ ජනතාව කියන්නේ මේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. අනුර කුමා දිසානායක මන්තුම ඇහුව වෙනත් ඔව් තවත් නීති වුවමනා නම් අපි මේ නීති සම්පාදනය කරන විශේෂයෙන්ම ප්‍රචණ්ඩත්වයයි අන්තවාදයයි තහනම් කරන්න අපි ලෑස්ති. ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ අරගලය, තමන්ගේ වෘත්තීය සටන් පිළිබඳ අරගලය, ඒ ඕනෑම එකක් ආණ්ඩුවට ත්‍රස්ත ක්‍රියාවක් ලෙස අර්ථ නිරූපණය කිරීමේ බලය ලබා දී තිබෙනවා. එනිසා එවැනි මර්ධනකාරී පනතක් මර්ධනකාරී වගන්තිය තුලත්ව මේ පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න ඉඩ ලබා නොදිය යුතු කියන එක තමයි අපේ ස්ථාවරය. කෙටුම්පතට මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න මේකෙන් බෑ. මේකෙන් වුමනත් නෑ. මේක උසාවියෙන් විශේෂයෙන්ම අවධානය යොමු වෙලා සම්මත කරලා තියෙන. ඒ නිසා ඔබතුමා හිතනවා තවත් මේ ගැන ආරක්ෂා වුමනයි කියලා අපිට කතා කළා. ඒ කවුනේත් මං හිතන්නේ දෙවනි වගන්තිය, තුන්වෙනි වගන්තිය, හතරවෙනි වගන්තිය වුමනායක. ඒවා තියාගෙන ක්‍රියාත්මක කරන්න. මම කරුණා කළා අගමැතිතුමාගෙන් ඉල්ලනවා. මේ පනත පිළිබඳව ඔබතුමාම විස්තර කරන්නේ අවශ්‍යතාවය පිළිබඳව අපි ඒකට විරුද්ධයි සම්පූර්ණයෙන්ම. නමුත් මං හිතන්නේ සිලෙක් කමිටි එකක් දැම්මොත් මේ පිළිබඳව කතා කරන්න මං හිතනවා වඩාත් හොඳයි කියලා. කමිටිකේ ඔබතුමාලා ඇත කේක මේවා කළා තියෙනවා. අපි දැන් බැලුවේ ඒ දිහා බලලා මං හිතන්නේ තිලක් මාර පන්සයිඩ් කමිටි එකේදී මං හිතන්නේ මේක ගැන වැඩි සාකච්ඡාවක් නැහැ. හිතන්නේ ඔබතුමාලා කට්ටිය හිටියා එතන. ඊයේ තිබුණා. ඊයේ තමයි හරි සාකච්ඡාවක් වුණේ. මට ඔබතුමායි කතා කරන්න මේ කරුණ ඔක්කොම අරගෙන මම දැන් කිව්වා සභාපතිතුමාට තිලක් මාරපණ ඇමතුමා එක්කත් මේ කරුණ ඔක්කොම බල්ලා අපි ආපහු සාකච්ඡා කරමු. අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. ඊයේ පැවතිච්ච ආංශික කමිටුවේදී පොලිසිය නිලධාරී, ඒ වගේම විදේශ අමාත්‍යාංශයේ ලේකම්තුමා, නීතිපතිතුමා මේ ප්‍රතිප්‍රස්ත පනත අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මේ රටේ ත්‍රස්තවාදය තුරන් කිරීමට. මම දන්නේ කොහොමද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා ඒ ගැන දන්නේ කියලා. දැනට ඉන්න අග්‍රවිංශකාරතුමායන් අහන්නේ. දැන් ඔබතුමා කියනවා පනත කතා කරා කියලා. මෙතුමා කියනවා පනත කතා කරේ නැහැ කියලා. දෙකෙන් එකක් ඇත්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ පනත අපි කතා කරලා තියෙනවා. මේක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අනුමත කරලා තියෙනවා. හොඳයි අපි දවසේ වැඩ කටයුතු වලට යන්න කියන්නේ කියලා අහන්න. එම පනත ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාද අදහස් පළ කළා. සියලුම දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුවේ ඉන්න නායකයන්ගේ එකඟතාවය ලබා ගන්නයි ආංශික කාර්යක සභාවේ. නමුත් අප්‍රේල් මාසේ 21 වෙනිදාන් පස්සේ මේ රටේ ත්‍රස්තවාදයක් ඇති වුණ නිසා ඒ තත්ත්වය වෙනස් වුණා. නමුත් මම තවදුරටත් උත්සාහ කරන්නේ ප්‍රතිත්‍රස්තවාදී පනත අපි අනාගතයේදී ඉදිරිපත් කරනවා නම් ඒකට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේ එකඟතාවය ඇතුව, මොකද මේ හොඳ අවස්ථාවක් මේ රටේ තියෙන PTA එක වෙනස් සංශෝධනය කිරීම හරහා අලුත් පනතක් ගේනවා නම් මේ හොඳ අවස්ථාවක් කියන එක තමයි මේ අවස්ථාව.